ආයුබෝවන් පුතේ දුවේ අද අපි ඉගෙන ගන්න යන්නේ 3 වසර සිංහල පාඩමක් පුතාලගේ පළමු වාරයට තියෙන ද ඉන්ටර්නැෂනල් කියන පොතේ 5වෙනි පාඩම වවල් රිමූවර්ස් පාඩමේ නම වවල් රිමූවර්ස් හොඳයි අපි දැන් බලමු පාඩම මොකද්ද කියලා හොඳයි පුතේ දැන් අපි බලමු මෙම පාඩම ඉගෙනීමේ අරමුණු මොනවද කියලා. නිවැරදිව අල්කිරීම භාවිතා කරන්න, අල්කිරීම යෙදුණු වචන භාවිතා කරන්න, අල්කිරීම සහිත වචනවල ශබ්ද ඉගෙනීම පුතාලට මෙම පාඩම අවසානයේදී හොඳින් ඉගෙන ගන්න පුළුවන්. හොඳයි පුතේ දුවේ අපි බලමු අපේ පාඩම මොකක්ද කියලා. අද අපේ පාඩම තමයි අල්කිරීම. අපේ පාඩම අල්කිරීම. Vowel removers. Vowel removers. අල්කිරීම ඉගෙන ගනිද්දී පුතේ අපි අල්කිරීම වර්ග දෙකක් ඉගෙන ගන්නවා. අපි බලමු මේ වර්ග දෙක මොනවද කියලා. ඕ පුතාලට පේනව නේද? පළවෙනි වර්ගය තමයි කොඩිය. පළවෙනි අල්කිරීමට අපි කියනවා කොඩිය. එහෙම නැත්නම් the flax stalk. the flax stalk. දෙවෙනි වර්ගය තමයි රැහන. අපි ඉංග්‍රීසි වලින් කියනවා the cap stalk. අපි ඉංග්‍රීසි වලින් කියනවා the cap stalk. අපි ආපහු බලමු. රැහන the cap stalk. කොඩිය the flax stalk. පහත අකුරු වල ශබ්ද ඉගෙන ගන්න. Learn the sounds of the following letters. පහත අකුරු වල ශබ්ද ඉගෙන ගන්න. Learn the sounds of the following letters. Luck ek ශබ්දය. Bug ඉග් ශබ්දය නොච් ඉජ් ශබ්දය කැන් අන් ශබ්දය විත් ඉත් ශබ්දය ආපහු සරයක් කියවමු ලක් ඉග් ශබ්දය බග් ඉග් ශබ්දය නොච් ඉජ් ශබ්දය කැන් අන් ශබ්දය විත් ඉත් ශබ්දය මෙම අකුරු වලට අල් කිරීම යොදන්න put the vowel stroke to the following letters මෙම අකුරු වලට අල් කිරීම යොදන්න put the vowel stroke to the following letters හොඳයි පුතේ පුතාලට පේනවද මම අකුරු ටිකක් ගෙනල්ලා දෙනවා දැන් අපි බලමු මෙම අකුරු වලට අල් කිරීම යෙදීමේදී ශබ්දය වෙනස් වෙන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලාම කියවමු මේ අකුරු ක ග ජ න ත ද ප හොඳයි දැන් මම මේ අකුරු වලට අල් කිරීම යොදන්න හදන්නේ දැන් අපි බලමු මේ අකුරු වල ශබ්දය වෙනස් වෙන්නේ කොහොමද කියලා කයන්නට අල් කිරීම දැම්මහම ක් ශබ්දය ගයන්නට අල් කිරීම දැම්මහම ක් ශබ්දය ජයන්නට අල් කිරීම යෙදුවහම ච් ශබ්දය නයන්නට අල් කිරීම යෙදුවහම න් ශබ්දය තයන්නට අල් කිරීම යෙදුවහම ත් ශබ්දය දයන්නට අල් කිරීම යෙදුවහම ත් ශබ්දය පයන්නට අල් කිරීම යෙදුවහම ප් ශබ්දය ඊළඟ අකුරු ටික තමයි ය ර ල ශ ස හ ෆ හොඳයි පුතේ මේ අකුරු වලටත් අපි අල් කිරීම යොදලා මේ අකුරු වල ශබ්දය වෙනස් වෙන විදිය බලමු යයන්නට අල් කිරීම දැම්මාම ඉ රයන්නට අල් කිරීම යෙදුවාම ර් ශබ්දය
ලයන්නට හල් කිරීම යෙදුවාම ල් ශබ්දය ශයන්නට හල් කිරීම යෙදුවාම ෂ් ශබ්දය සයන්නට අල් කිරීම යෙදුවාම ස් ශබ්දය හයන්නට අල් කිරීම යෙදුවාම අ ශබ්දය ෆයන්නට අල් කිරීම යෙදුවාම ෆ් ශබ්දය හොඳයි පුතේ දැන් පුතාලා තනියම මේ අකුරු වලට අල් කිරීම යොදලා ශබ්ද කරලා බලන්න ශබ්දය වෙනස් වෙන ආකාරය ච ට ඩ බ ම ව හොඳට බලන්න අල් කිරීම යොදලා ශබ්දය වෙනස් වෙන්නේ කොහොමද කියලා හොඳයි අපි බලමු ඡයන්නට අල් කිරීම යෙදුවාම ශබ්දය ච් ඩයන්නට අල් කිරීම යෙදුවාම ශබ්දය ට් ඩයන්නට අල් කිරීම යෙදුවාම ශබ්දය ඩ් බයන්නට අල් කිරීම යෙදුවාම ශබ්දය බ් මයන්නට අල් කිරීම යෙදුවාම ශබ්දය ම් වයන්නට අල් කිරීම යෙදුවාම ශබ්දය ව් හල් කිරීම යෙදෙන වචන words with the vowel stroke පුතාලට පේනවද මම ලස්සන පින්තූර කීපයක් ගෙනල්ලා තියෙනවා මේ හැම පින්තූරයක්ම හල් කිරීම යෙදෙන වචන බලන්නකෝ පුතාලට තනියම මේව ලියන්න පුළුවන්ද කියලා අපි බලමු පළවෙනි පින්තූරය මොකක්ද මේ පින්තූරය අම්මා පළවෙනි පින්තූරය අම්මා මේ වචනේ තියෙන හල් කිරීම තමයි අල් මයන්න වට්ටක්කා දෙවෙනි පින්තූරය වට්ටක්කා මේ වචනේ අල් කිරීම දෙකක් තියෙනවා අල් ටයන්න සහ අල් කයන්න තල්මසා තුන්වෙනි පින්තූරය තල්මසා අල් කිරීම තමයි හල් අල් ලයන්න හතරවෙනි පින්තූරය අශ්වයා බොහොම හොඳයි ඒ වචනේ තියෙන අල් කිරීම තමයි අල් ශයන්න ෂ් ශබ්දය කාර් මෙම වචනේ තියෙන අල් කිරීම තමයි ර් ශබ්දය අල් රයන්න ඊළඟ පින්තූරය බණ්ඩක්කා අල් නයන්න සහ අල් කයන්න අවසාන පින්තූරය කරත්තය අල් තයන්න ආපෞසරයක් කියවමු අම්මා වට්ටක්කා තල්මසා අශ්වයා කාර් බණ්ඩක්කා කරත්තය කොඩිය යෙදෙන වචන words with the flag stroke කොඩිය යෙදෙන වචන words with the flag stroke පළවෙනි වචනය රාක්කය ක් ශබ්දය දෙවෙනි වචනය හග්ගල ක් ශබ්දය තුන්වෙනි වචනය තාත්තා ක් ශබ්දය හතරවෙනි වචනය බණ්ඩක්කා න් සහ ක් ශබ්ද පස්වෙනි වචනය පන්සල න් ශබ්දය හයවෙනි වචනය සර්පයා ර් ශබ්දය හත්වෙනි වචනය මල්ල ල් ශබ්දය අටවෙනි වචනය බල්ලා ල් ශබ්දය දැන් අපෝසරයක් අපි මේ වචන එකින් එක කියවමු රාක්කය හග්ගල තාත්තා බණ්ඩක්කා පන්සල සර්පයා මල්ල බල්ලා words with the flag stroke
රැහෙන යෙදෙන වචන words with the capstrock රැහෙන යෙදෙන වචන words with the capstrock පළවෙනි වචනය තට්ටය ශබ්දය අල්ට යන්න ට් ශබ්දය දෙවෙනි වචනය වට්ටක්කා අල්ට යන්න ශබ්දය ට් ඉබ්බා අල් බයන්න ශබ්දය උබ් තබ්ලාව අල් බයන්න ශබ්දය උබ් ඊළඟ වචනය අම්මා අල් මයන්න ම් ශබ්දය අවව අල් වයන්න ව ශබ්දය ශබ්දය උබ් අල් බයන්න කම්මල අල් මයන්න ම් ශබ්දය අපවසරයක් ඒ වචන කියවමු තට්ටය වට්ටක්කා ඉබ්බා තබ්ලාව අම්මා අවව ශබ්දය කම්මල රැහෙන යෙදුණු වචන words with the capstrock හොඳයි පුතේ දැන් අපි බලමු අල් කිරීම යෙදුණු වාක්‍ය කිහිපයක් පහත වගන්ති කියවමු let's read the sentences අම්මා බත් උයනවා ඉබ්බා පාලම යට අක්කා ඉක්මනට එන්න තාත්තා පත්තරය බලනවා මේ හැම වාක්‍යකම යෙදුණු අල් කිරීම මම රතු පාටින් පෙන්නලා දීලා තියෙනවා පුතාලට පේනව නේද අපෝ කියොම් මේ වගන්ති අම්මා බත් උයනවා ඉබ්බා පාලම යට අක්කා ඉක්මනට එන්න තාත්තා පත්‍රය බලනවා දැන් අපි බලමු මේ වාක්‍යවල යෙදුණු අල් කිරීම මොනවද කියලා පළවෙනි වාක්‍ය අල් මයන්න අල් තයන්න දෙවෙනි වාක්‍ය අල් බයන්න තුන්වෙනි වාක්‍ය අල් කිරීම තුනක් තියෙනවා අල් කයනු දෙකක් සමග අල් නයන්න අන්තිම වාක්‍යයේ අල් තයන්න හැමෝම මේ වාක්‍ය ආපහු සරයක් කියවන්න හොඳයි පුතේ දැන් අපි හල් කිරීම ආශ්‍රයෙන් පුංචි අභ්‍යාසයක් බලමු හිස් තැනට අඩු අකුරු යොදන්න එම වචන කියවන්න හිස් තැනට අඩු අකුරු යොදන්න එම වචන කියවන්න දැන් මම පුතාලට වචන පහක් ගෙනල්ලා තියෙනවා ඒ වචනවල හිස් තැන් තියෙනවා ඒ හිස් තැනට යෙදෙන අකුර අල් කිරීමක් සමග තමයි යෙදෙන්න ඕන බලන්න පුතාලට මේක තනියම කරන්න පුළුවන්ද කියලා හොඳයි පුතේ දැන් බලන්න පුතාලගේ පිළිතුරු නිවැරදිද කියලා පළවෙනි උත්තරය තමයි ඉස්සා අල් සයන්න ස් ශබ්දේ තමයි හිස් තැනට එන්න ඕන දෙවෙනි වචනය ගාල්ල ල් ශබ්දය එහෙම නැත්නම් අල් ලයන්න තමයි හිස් තැනට යෙදිය යුතු වන්නේ තුන්වෙනි වචනය තාප්පය අල් පයන්න උප් ශබ්දය තමයි හිස් තැනට යෙදිය යුතු අකුර වන්නේ හතරවෙනි වචනය අම්මා අල් මයන්න ම් ශබ්දය පස්වෙනි වචනය රබර් අල් රයන්න ර් ශබ්දය මම හිතනවා පුතාලගේ පිළිතුරු සේරම නිවැරදි කියලා පහත දැක්වෙන වචන කියවන්න read the following words හොඳයි පුතේ දැන් අපි පුතාලගේ පොතේ අටවෙනි පිටුවේ තියෙන අල් කිරීම යෙදුණු වචන කියවමු ජනක් එන්න උපගස් ගන්න අත් අල්ලන්න සමන් නත්තල් උත්සවය බලන්න වත්තලට එන්න මම එන්නම් හග්ගල මල්වත්ත බලන්න
සමන් එන්න අපවසරයක් කියවමු ජනක් එන්න උග්ගස් ගන්න අත් අල්ලන්න සමන් නත්තල් උත්සවය බලන්න වත්තලට එන්න මම එන්නම් හග්ගල මල් වත්ත බලන්න සමන් එන්න දැන් පුතාලා තනියම මේක කියවන්න පුළුවන්ද බලන්න රන්ජන් අන්න බලන්න රන්වන් පාට අහස ඔව් නෞෆල් අර බලන්න ලස්සන දම් පාට අහස අස්වර් සව් කනවද මම කන්නම් අමල් ඔයත් කන්න අවසරයක් කියවමු රන්ජන් අන්න බලන්න රන්වන් පාට අහස ඔව් නෞෆල් අර බලන්න ලස්සන දම් පාට අහස අස්වර් සව් කනවද මම කන්නම් අමල් ඔයත් කන්න පුතාලට පේනවද අල් කිරීම යදුණු අකුරු හැම එකක්ම මම රතු පාටින් පෙන්නලා දීලා තියෙනවා දැන් පුතාල හැමෝම මේක තනියම කියවන්න බලන්න කමල් පන්සලට යන්න ඉද්දමල් කඩන්න කඩන්නම් ඔයා සමන්මල් කඩන්න අපවසරයක් කියවමු කමල් පන්සලට යන්න ඉද්දමල් කඩන්න කඩන්නම් ඔයා සමන්මල් කඩන්න හොඳයි පුතේ මම හිතනවා පුතාලට හල් කිරීම සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැතුව ඇති කියලා. දැන් අපි පුංචි ගැටලුවක් බලමු. මේ අභ්‍යාසය පුතාලා තනියම කරන්න ඕන. හිස් තැනට අඩු අකුරු යොදන්න. එම වචන කියවන්න. Put the vowel stroke to the letters in the cage. Complete the words and read them. දැන් මේ හැම වචනයක් ඉස්සරහම මම පුතාලට අකුරු දීලා තියෙනවා. ඒ අකුරට හල් කිරීම යොදලා මේ හිස් තැන් පුතාලා තනියම පුරවන්න ඕන. What are the Sinhala words for the following? First one, temple, teeth, mango trees, horse, whale, mother, pumpkin, tortoise, palmyra. හොඳයි පුතේ පුතාලට පේනවද මම පුංචි අභ්‍යාසයක් තවත් එකතු කරලා තියෙනවා මේ දීලා තියෙන ඉංග්‍රීසි වචන වලට ඉස්සරහින් පුතාලා සිංහල වචනේ තනියම ලියන්න ඕන ආපහුසරයක් කියවමු What are the Sinhala words for the following First one temple Second one teeth Third one mango trees Fourth one horse Fifth one, whale. Sixth one, mother. Seventh one, pumpkin. Eighth one, tortoise. Ninth one, palmyra. හොඳයි පුතේ දැන් අපි බලමු මේ පාඩමේ සාරාංශයක් විදියට අපි මොනවද ඉගෙන ගත්තේ කියලා. මුලින්ම අපි ඉගෙන ගත්තා අල්කිරීම භාවිතය අල්කිරීම යෙදීමේදී අකුරු වල ශබ්දය වෙනස් වෙන විදිය ඒවා කියන්නේ කොහොමද ඒ හැමදේම අපි ඉගෙන ගත්තා ඊට පස්සේ අපි අල්කිරීම සහිත වචන ඉගෙන ගත්තා උදාහරණයක් විදිහට පන්සල සර්පයා මල්ල බල්ලා අවසානයේදී අපි ඉගෙන ගත්තා අල්කිරීම සහිත වගන්ති කියවීම උදාහරණයක් විදිහට අම්මා බත් උයනවා ඉබ්බා පාලම යට ඒ වගේම මේ හැම දෙයක්ම ආශ්‍රයෙන් අපි අභ්‍යාස කීපයකුත් තනියම සිදු කරා. දැන් මම හිතනවා මේ පාඩම පුතාලට බොහොම ලේසි පාඩමක් වෙලා ඇති කියලා. හොඳයි පුතේ අපේ පාඩම මෙතනින් අවසන්. මම හිතනවා පුතාලට අද ටීච් කරපු පාඩම හොඳට තේරුණා කියලා. පුතාල හැමෝටම සුබ දවසක්
स्तुति।